නමෝතස්ස භගවතු වරහතු සබබදමමිසු අප පටි හතඥානචාරස්ස. දස බලධරස්ස චචුවිසාරජ ජෙවිසාරදස්ස සබබ සත්තුතුතමස්ස දමමිසරස්ස දමමරාජස්ස. ධම්මස් සාමිස තතාාගර්ගස්ස සබඥනු සම්මා සමබුද්බුදස්සේ නමෝතස්ස භගවෙතු වරහතු සබබදමමිසු අප අපටි හතඥානචාරස්ස. දස බලධරස්ස චතුවිසාර ජෙවිසාරදස්ස සබ සතුතුතමස්ස දමිසරස්ස දමමරාජස්ස දම්මසාමිස තතාාගකස්ස සබഞනු සම්මා සම්බුද්බදස්ස. නමෝතස්ස භගබතු වරහතු සබබදමමිසු අප අප ටිහතඥානචාරස්ස දස බලධරස්ස චචුවිසාරජජ විසාරදස්ස සබබ සත්තුතෙ මස්ස දමමිසරස්ස ගමමරාජස්ස. දමසාමිස තතාාගගස සඥඥනු සමාසමබු්බුදස්ස බැඩම කොට වදාළ අතිගෞරවනීය අපි ස්වාමෙන් වහන්සේගෙන් අවසරයි සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානන් වෙන්නේ ලොවතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අවමල් රේනුවකටත් වඩා හඩු බොහෝම පුංචි කොටසක් දේශනාකර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න. එහෙම ධර්මශ්‍රවනය කරලා රැස්කරගන්න උතුම් කුසලේ සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතුවාසනාවේවා කියෙන ප්‍රාර්ථනාවයි මුදුන් පත්කරගන්න. එවතුම් ප්‍රාර්ථනාව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන් ධර්මශ්‍රවනය කරනකොට භාගිතුන් වහන්සේ දේශනා කොට වදාලා මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගනම බන්හහන එක වටින බව. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම, මාගේ පංච නීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝදධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුුවේවා. මේ දේශනා අතර තුරදීම මට උතුම් වූ මාර්ගයක් පලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවන්ම ධර්මශ්‍රවනය කරන එක වටින බව අනිීවරණ සූත්‍රයේ දේශනාකුට වදයි. අපි ආකාරයෙන් ධර්මශ්‍රවනය කරන්න උත්සාහ කරමු. පිනතුනි මේ දේශනා මාලාවේ අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත් වෙන්නේ ත්‍රපිටකයේ මජ්‍යමනිිකායේ සඳහන් වෙන දක්කින විභංග සූත්‍ර අට්ට කතාව. ඒ අට්ටකතාව මූලික කරගෙන ධර්ම දේශනා දෙකක් මේ වෙනකොට සිදුකරල තියෙනවා අද එහිත් තුංගැනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ පිනතින අපේ බුදුරජාණන් වහන්සේට මහා ප්‍රජාපතිී ගෝතමින් වහන්සේ විසින් වස්ත්‍ර යුගලයක් සකස් කරල පූජා කරන වෙලාවි භාගිතුන් වහන්සේ තුන් වතාවක්ම සංගයාට දෙන්න කියලා ගෝතමින්න් වහන්සේට සිහිපත් කළ අපි ඒ සඳහා කරුණු උබොහොමයක් සාකච්ඡා කළ පහුගේ දේශනාවල් වඩ අපේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීණී මේ මහා ප්‍රජාපතිය ගෝතමින් වහන්සේ බුදුරජාණන් වහන්ස ගෙදර ඉන්න කාලේ එකනි සිද්ධාර්ථ කුමාරය පෝෂණය කළා දිනකට දෙතුන්වර කැව්ව පෙව්වා. සිද්ධාර්ථ කුමාරයට දින කීපයකට බාල තමන්ගේම පුතා නන්ද කුමාරයා කිරිමව්වරුන්ට බාරදීල මේ ගෝතමින් වහන්සේ නන්ද කුමාරයා වෙනුවෙන් තමන්ට එරුණ කිරි නන්ද කුමාරයට නෙමෙයි පෙව්ේ සිද්ධාර්ථ කුමාරයට. තමන්ග පුතා පසෙක තියලා සිද්ධාර්ථ කුමාරය පෝෂණය කළා ස්වාමීනී මේ මව භාගිතුන් වහන්සට ඒත් අරංගුපකාර කළා. භාග්‍යතුන් වහන්සේ නිසා ඇ මහත් වූපකාරයක් ලැබුණා කියන කාරණාවත් ආනන්දයන් වහන්සේ වතක් කරනවා එතනි සඳහන් කළා බුදුරජාණන් වහන්සේත් ඇයට බොහෝ උපකාර කළා ඒ ගැන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණි නිසා ඇය භාගිතන් වහසි සරණ ගියා මහා ප්‍රජාපතිය ගෞතුමන් වහන්සේට බුදුන් සරණය ෑම මේ භාග්‍ය ලැබුණා ඒ විතරක් නෙමේ නොසෙල්වෙන අචල ශ්‍රද්ධාවක් ඇයට ලැබුණ ඇය අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබවා කවුරු නිසාද බුදුරජාණන් වහන්සේ නිසා එදවට ඒ තමයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රජාපතිී ගෝතමින් වහන්සේට ලැබුණ සංග්‍රාහය පිනතුනී එම කාරණාව ඇත්ත ආනන්ද එක ඇත්තැයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළ ඔවුවානන්ද ඒක ඇත්ත එහෙම සඳහන් කරලා අපි ආනන්දයන් වහන්සේ සඳහන්කරපු මේ කාරණාවට භාගිතුන් වහන්ස මෙෙන මෙහෙම දේශනා කරනවා. ාණන්දන් වහස සිහිපත් කළා ප්‍රජාපති ගෝතමින් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේටත් ලොකුලාභයක් ලැබුණ ඒ සිද්ධහර්ථ කුමාරකාල්ලෙ පෝෂණය කළා අනෙක් හැම උපකාරයක්ම කළා නමුත් බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ මව හැටියට ප්‍රජාපති ගෝතමින් වහන්සේටත් අති උතුම් සත්කාරයක් ලැබුණ ඒ තමයි බුදුන් සරණයන්ඩ ලැබීමත් අචල ශ්‍රද්ධවක පිහිටීමත් සෝහ නාරි මාර්ගඵලේල බාගනීම ඒ කාරණාවානන්දයෙන් වහස සිහිපත් කරනහම භාගිතුන් වහසි අනුමත කළා ඔවු ආනන්ද එක ඇත්ත ඉල් ළඟට භාගිතුන් වහසේ දේශන කරනවො පිනතිමෙනි මෙහෙම අනන්ද යම් ආචාරයන් වහන්සේ නමක් ළඟට අතවැසි පුරුෂයෙක් පැමිනිියා කියල කියන්නේ. ඔහුට ඒම ආචාරයන් වහන්සේට උපකාර කරල ඉවරයක් කරන්න බෑ කියන එකයි. කුමන පැත්තකංවත් උපකාර කරන්න බෑ කියලයි පිඳතුනු මෙතන සඳහන් කරන්නේ. යම් ආචාර්වරයෙක් ළඟට අතවැසි පුරුෂයක් පැමිණිය හම කියල මෙතන සඳහන් කරන්නේ. මෙන මෙතන සඳහන් කරන්නේ යම් කෙනෙකුට යම් කෙනෙක් නිසා තෙරුවන් සරණයන් අවස්ථාව ලැබුණ නං එමනතම් පංචසීලෙහි පිහිටන්ඩ අවස්ථාව ලැබුණ නං උතුම් වූ ශ්‍රද්ධාවේ පිහිටන්්ඩ අවස්ථාව ලැබුණ නං ආං ඒ උත්තමයට කවදාවත් ප්‍රත්‍යූපකාර කරලා ඉවර කරන්න බෑ කියන එකයි. මොන පැත්තෙන්වත් බෑ කියලකිීවේ එකයි. බා්ඩ ධර්මකාරණාව කොච්චර විශිෂ්ටද කියලා. යම් කෙනෙක් නිසා යම් කෙනෙකුට තෙරුවන් සරණයන්ඩ ලැබුණ නං. එම නැත්තං බුදුන් සරණයන්ඩ ලැබුණ නං කියල කීවත් පිනඳන ඒක තිසරණේ මයි. යමෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගියානං අනිත් සරණ දෙක නිකම්ම ලැබෙනවා. එ බුදුන් සරණ ගියානන් කියලකීවත් තෙරුවන්ව සරණ ගියා කියන එක තමයි. යම් කෙනෙක් නිසානං ඒ අවස්ථාව ලැබුණේ ඒ අවස්ථාව ලබල දුන්න කෙනාට තියෙන ණය බර ප්‍රමාණය කොච්චරද කියලෙ ඉවර කරන්නබ. මොකද යමෙක් බුදුන් සරණ ගියා කියල කියන්නේ. සතරාපායෙන් නිදහස් වුනා කියන එකයි. ඒ අවස්ථාව මේලෝකෙ වෙන මොකෙන්ද කරන්න පුළුවන් සතරාපායෙන් නිදහස් කරනෙක් වෙන මොන සිද්ධියති දෙකරන්න පුළුවන්. වෙන කිසිම දේකින් ඒක කරන්න බෑ. කොච්චර ඉගෙන ගත්තත් ඒක කරන්න බෑ. එහම් තෙරුවන් සරණ අන්න්න මෝනේ නැත්තං පංචසීලයේ පිහිටන්්ඩ මෝනේ එ පංචසීලයේ පිහිටලා පන්සිල් ආරක්ෂා කරනවා කියල කියන්නෙත් තෙරුවන් සරණ ගියා කියල කියන්නෙ මනව වූ ශ්‍රද්ධාවක් කොහුට තියෙනවා කියනෙ එකයි. ශ්‍රද්ධාව තියෙන නිසානි සිල්ල ආරක්ෂා කරන්නේ ශ්‍රද්ධාව නැත්තං සිිල්ත්‍රකින්නේ ශ්‍රද්ධා මාත්‍රයෙන්ම තමයි මේසීලයේ සම්පූර්ණ කරන්න පුළුවන්. යම් කෙනෙක් ඉඳල හිටලහරි පන්සිල් උල්ලංගනය කරනවා වෙඩ පුළුවොන්. නමුත් මේක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. භාගිතුන් වහන්සේගේ ශ්‍රීමක ධාතුවයෙන් මයි දේශනා කොට වදාලේ ප්‍රාණ ගාතයෙන් වලකින්න කියලා. භාග්‍යතුන් වහන්සේ නං එහෙම දේශනා කළේ. මම කවදාවත් ඒ වැඩේ කරන්නේ. කෙනෙක් එහෙම තීරණය කරනවා නං එක් කවුරු ගැ තියෙන ශ්‍රද්ධාව නිසාද. බුදුරජාණන් වහන්සේ ගැනතියෙන ශ්‍රද්ධාව නිසා භාග්‍යතුන් වහන්සේ එපා කියපු නිසා ම පන්සිල් කඩන්නෑ. එනක් ශ්‍රද්ධාව අවශ්‍ය මනිසිල් රකින්. එන මෙතන සඳහන් කරන්නේ යම් අතවැසි පුරුෂයෙක් පැමිනිියා කියලා කියන්නේ ආචාරයන් වහන්සේ ළැඟට ඔහුට එම ආචාරයන් වහන්සේට උපකාර කරලා ඉවරයක් කරන්න බෑ කියන්නේ එකයි. කොයි පැත්තෙෙන්වත් බෑ කියල කියෙන්. එතකොට එම ආචාරයන් වහන්සේ යම් දිසාවක වැඩඉන්නවද ඒ පැත්තට ඉතා ගෞරවයෙන් වැඳල තම යන්නේ. ආාය වහස ගැන හොටම දන්නවා. ඒ ආචාර්වරය නිසා මට ලැබුන්නේ මොනොවාද අංගක මනාව දන්න නිසා තෘතගුණ වේදී පුද්ගලයා ආචාරිවරය ළඟ නැත්තන් ආචාරිවරයා ඉන්න පැත්තට වැඳල තම යනවා කියෙකිය. නැපි සැරියුත් මහරහතන් වහන්සේ. උන්වහසගේ චරිතේ ගැා දේනේ කරනකොට. සාරිපපුද්තයන් වහන්සේ සැතපෙන්ඩ යනකොට සාමනය සැතපු නෑ. නමුත් ගමනක් පිටත් වුනත්. ආචාරයන් වහන්සේ ඉන්න දිහට වන්තිනවා. වැැඳල තමයි පිටත්වෙන්නේ. සැරියොත් මහරහතන් වහසේ අවුරුදු හතලිස් ගැනක් සැපිළ නෑ එද සැතපෙන්ඩ යනකොට නෙවෙයි ගමනක් පිටත්තෙන්න්නේ යනකොට ආචරයවරය එන්න පැත්තට වන්දි. ඇැත පිලාමනය අවරුදු හතලිස් ගාන එතකොටතින් අපි කවුද කියල තමයි මේ ශාසනය හිතැන්ටුවයි සංසාරෙන් එතරවෙච්ච උත්තමයක් අරුදු හතලිස් ගානක්ෂතකනේ නෑැකිරකහ ඒකයි සඳහන් කරන අපේ නිවන වෙනුවෙන් පිනතින අපි වෙන මහන්සයක් න නෑ භාග්‍යතුන් වහස තමයි අපි වෙනී මහන්සය ලතින් අපි මුකත් කරගන්න අපි වන්නේ මහාකල්ප අසංක්‍ය හතරයි ලක්‍ෂ එකක් මහබෝසතානන් වහසේ පාරමිතා පිරි දීපංකර භාගිතුන හස ළඟ හතරපද ගාථාවක පද දෙකක් දේශනා කරලා. තුන්වෙනි පදේ දේශනා කරන්න කලින් සෙව්පිලි සිඹියා සහිතව රහත්වෙන්ට අවස්ථාව තියාගෙන ඒ අවස්ථාව මගහෙරී කවුරු හින්ද. අප හින්දා මහ බෝසතණන් වහන්සේට එතරවඩ අවස්ථා කෝටි ගණල් ලැබුට එ සේරම මගෑරී අපි හින්දා අපිට මේ දහම දේශනා කරන්නරොන්න නිසා උන්වහසේ ඒ තරං කැපකිරීමක් කරන ගොට උන්වහසේ ඒ තරං නිදිවර්ජිතවා පි වෙනුවෙන් කටයුතු කරන ගොට පෑටක් දහයක් වසකට ගුලිවෙලා නිදාාගෙන මොනවද කරන්න කියල තමයි හිතන්නවෙන්න ඉගෙන අපි වෙනුවෙන් අපි මුකත්ම කලා මුකත්ම කරලනය අපිවෙන්නේ බම ස්වල්පයයි කරක් නතිය නමුත් සාරිපුත්තයන් වහන්සේ ආචාරයවරය ඉන්න දිහට බන්දල ගමන අප අපිටත්වවෙන්නේ එතකොට සඳහන් කරනවා ආචාරයන් වහන්සේ වැඩයින දිසාාව කොයි පැත්තද වැඳලයි යන්නේ ඒ දිසාාවට වැඳලයි ඉඳගන්නේ වැඳලයි නිදාගන්නේ කීකරු ශිෂ්‍යෙක් එෙහෙමයි. ආචාරයන් වහන්සේ දුරදීම දැකල නැගිටලා පෙරගමන ගිහිල්ලා. පිළිගන්නවා. එකට කියනවා පච්චුට්ටාන කියලා දුරදීම දැකලා නැගිටලා පෙරගමන්ගිහිල පිළිගන්නවට කියනෝ පච්චුපක්්ටාන කියලා. ආචාරයන් වහන්සේ දැකලා අදදෙක හිසමත තියලා නමස්කාර කරනවනං යම් දිසාවක ඉන්නව කියලා හිතලා ඒ දිසාවට නමස්කාර කරනවනං යද එද්දිත් නමස්කාර කරනවානං ඒකට කියැන්නේ අංගෙලීකම් කියලා. අප මේට තවටිකක් පැහැදිලි කරමු ඊළඟට සඳහන් කරනවා අට්ටකථාව විස්තරය නිසා යම් ප්‍රමාණයක් සංකීර් නැති කියල හිතෙන නිසා හෙමින් තමයි පැහැදිලි කරන්න කල්පනක්ගළේ සාමීචිකම්ම කියල කියන්නේ නැ අපී පච්චුට්ටාන ගැන සඳහන් කළ අන්ජලීකම්ම ගැන සඳහන් කළ ඉලකට සාමීචිකම්ම සාමීචිකම්ම කියල කියන්නේ සුදුසු ක්‍රියාවන් කරනව කියන එකයි. එතන සුදුසු ක්‍රියාවන් කරනව කියල කියන්නේ ඒ කිව පිනතින චීවරයක් දෙනවන ආචාරිවරයට. යන්තන් එහෙම මෙහෙෙන් දෙන්න. සඳහන් කරනවා එෝ කහවනු සීයක් විතර වටින එකක්. පන්සීයක් විතර වටින එක. දහසක් විතර වටින එකක් දෙන්ඩ පුළහන් උපරිම වටින දෙයක් දෙනවා කියන එකයි ඒ සඳහන් කරලා තියෙන්. ඉට පස සඳහන් කරනවා පිින්්ඩපාතයක් පිළිගැන්නුවත් යන්තං ලැබුණ දෙයක් පිළිගන්නනවා අනෙමෙයි එ ඉතාම අනර්ග ආහාරයක් තම උසස් ප්‍රනී ආහාරයක් පිළිගන්නනවා බොහෝ ප්‍රත්තිය උන්වහන්සයට පිළිගන්නමවා සිව්පසේ බොහෝසය පිළිගන්නවනවා ඒ බහෝසේ පිළිගන්නනවා කියල කැනෙ කොහොමද කියන කාරණාව සඳහන් කරනවා. ප්‍රත්ති හතරම මහාමේරු පර්වතේ තරම් උසට සක්වල පුරවලා දුන්නත් සුදුසු ක්‍රියාවක් කලා කියල කියන්න බැහැ කියල කියෙන්. චීවර පින්්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්ති. මේ ප්‍රත්්‍යය හතරම මේ මුළු සක්වලේම පුරවලා. කොච්චර ප්‍රමාණයක්ද ඒ පුරවපු කන්ද මහාමේරු පරවතය තරන් උසයි. සිව්පසේ. මුළු සක්වලේම ගොඩගහලා පිළිගැනුවොත් සුදුසු ක්‍රියාවක් කලා කියල කියන්නට බෑ කියල කියන්නේ. ඒ කියන්නේ ඒ ගුරුවරයට කවදාවත් සල කලා ඉවර කරන්න බෑ කියනෙක්. මොනගුරුවරයට දෙේ. එක්කොත් තිසරණෙහි පිහිටෝපු කෙන එම නැත්තං පංචසීලයෙහි පිහිටෝපු කෙන එම නැත්තන් මනා ශ්‍රද්ධාවක් සිත තුළ උපදබල දුන්න කෙන ඒ ගුරුවරයට සලකලා කවදාවත් ඉවර කරන්නට බැෑ කියන කාරණවයි පින්නතිරම කියය මොකදදැන් ආනම් දෙන් වහස කියනවන ප්‍රජාපති ගෝතමින් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේට බෝසත් කාලෙ මෙන්න මේවාගේ උපකාරයක් ලැබුණා. ඊලකට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ නිසා එතුමියටත් මෙන්න මේවාගේ උපකාරයක් ලැබුණ. ඉතින් අම්ම ගෙනල්ල දෙන මේ වස්ත්‍ර යුගලය භාගිතුන් වහන්සේ පිළිගැන්ඩ. එති එතකොට භාගිතුන් වහන්සේගෙන් ප්‍රජාපතිී ගෝතමින් වහන්සේට ලැබුණි තෙසරණය පන්සිල් ්‍රද්ධාව සෝහන් බව දියන ප්‍රජාපතිගෝතුමින්න් වහසර කවදාවත් භාගිතු නොහසිර උපකාර කරලා සීමාවත් අගන්න පුළුවන්ද කියන කාරණාවත් එක්ක තමයි මේ පැහැදිි කෙරන්නේ. එතකොට පිනදන යම් කෙනෙක් තව පුද්ගලයෙක් මේ ශාසරය ගැන පැහැදෙව්වා කියල කියන්නේ. ඒ පුද්ගලයට කොච්චරනම් සලකණ්ට වට නොවති. වඩා පුළුල්ලු සාකච්ඡා කළුත් අපි කියමු ශිෂ්‍ය භික්‍ෂුවන් වහන්සෙනම එමන ඇතන් ගිහි ශ්‍රාවක ශාසනය ගැන පැහැදෙව්වා නං නිවැරදි තිසරණය පිහිටෙව්වනං සම්මා සම්බුදධ ශාසනය ගැන ශ්‍රද්ධාව ඉපදෙව්වනං මොන තරම් ලාභයක්ක් ද ලබල දී තින්. සතර අපායෙන්ම නිදහස් කරලතින්. දෙ මාව අපායෙන් නිදහස් කරගත්ත කෙනාට කොහොම සලකලා ඉවර කරන්නද කියමි කියෙන්. ඉළඟට පිඩතුනී තුන් සය හැත්තෑ නමය පරිච්චේදය අටට කතාාව. සඳහන් කරනවා පෞද්ගලික දාන දා හතරක් ගැෙන. මෙ දකින ඉභංග සූතරයේ සඳහන් කරන පෞද්ගලික දාන දා හතරක් පිළිබඳ. ගුණවශයෙන් දක්ෂිනාව පිළිගැනීම අතින් සුදුසුම සහ සියලු දෙනාට ගේේෂ්ඨ වශයෙන් භාගතුන් ව හසේ දක්වනවා පෞද්ගෙලික දාන දාහතරයි එක ගුණාතින් ශ්‍රේෂ්ටත්ත්වය අති මේ දානය පිළිගැන්ඩ මේ ලෝක ඉන්න සුදුසුම උත්තමයන් වහන්සේ. දුරජණන් ව පෞද්ගෙලික දානය පිළිගන්ඩ සුදුසුම කෙනා තමයි වාගතන් වහන්සේ. නමුත් ස්ථාන දා හතරක පෞද්ගෙලික දානය පෙන්නනවා. ඊලකට සඳහන් කළා ප්‍රථම දෙවන තෙවන ප්‍රමාණය පරම දක්කිනයයැයි කියලා පලවිනිධානයත් දෙවනිධානයත් තුන් විනිධානයත් පරම දක්ින යැයි නිශසනය හෙමයි හඳුන්වන්නේ. කවුද පළවෙනි දානය පිළිගන්නේ භාගිතුන් වහන්සේ මේ ලැයිස්තුවේ උඩිම්ම ඉන්නේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඉන්නේ දෙවැනි ධානය පසේ බුදුරජාණන් වහන්සේ. තුන්ගනිධානය මහරහතන් වහන්සේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලට දෙන දානය පරම දක්ිනේ යයි කෙරකිය මේ තුන් කාරණාව අතරත් භාගතුන් වහසේ තමයි ඉහැලින්ම ඉන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන්දීලා කොයි තරන් ආනිසංසයක් ලැබනවද. ඒ ධානය තරන් උසස් වෙන්න පසේ බුදුරජාන් වහසට දෙන දානේ. හැබ ඒ සම්මා සම්බුදුරජාණන් වහසගේ මට්ටමෙන් අපේ වට්ටමෙන් එක් කතා කරන්න බෑ පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානය තරන් උසස් වෙන්නේ රහතන් වහන්සට දෙන දානේ න මේ දානතුනම අති උතුම් නිසා පරම දක්කිනෙයයි කියල කියන. ඊනකට පින්නතුනි ඉතිරි ටික පරම දක්කිනේ ය වෙන්නේ නෑ කියල සඳහන් කරනවා. එතනින් පල්ල හැට තියෙන දානටික දානය කොළහක් තියෙනවා පරම දක්කින ය වෙන්නේ නෑ කියල කියන. ගැන අනා මහරහත් වීම සඳහනත රහතන් වහන්සේ නමක් වීම සඳහා වීර්ය වඩනානාගාමීන් වහන්සේ. ලඟ ඉඳල්ලා පල්ල හැට පරම දක්කිනෙයයි කියලා කියන්නේ නෑ කියලීම සඳහන් කරන. අනාගාමීින් වහන්සේ ගඳල පහලට පරම දක්කිනෙයේ කියල කියන්න බෑ කියලට කතාවේ සඳහන් කරනවා. පිනතිරි මේ දාන්න දාහතර හැිරනවා ලයිස්තු ගත කරනකොට ඉස්සරලාම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ ඊළඟට රහතන් වහන්සේ අධ වසින් ලයිස්තු ගතයවා ආනිසංස ගැනක එනකොට පල්ලහැම අට්ටිමේ ඉදලා උඩට තමයි ආනිසංස දේශනා කරන්නේ සංසන්ධනය කිරීමේ පහසුව දෙසා දට මේ දාහතරරි පල්ලහැම ඉන්නේ තිරිසංසතා ඒළඟට ඉන්න පපුතජ් සාමනය දුස්සීලයා ඒළඟට ඉන්න පෘතජ්ජන සේලවන්තයා ඒළඟටඉන්නේ කාමයේ වීතරාගී වෙච්ච අභිග්ඥාල්ලාබී රිෂිවරය ඊළඟට තමයි ඉන්නේ තිසරණ සහිත ඒ පල් හැන්දලා උඩ ටයනෙකොට. එද ට ලයිස්තු ගත කරනකොට කොහොමද බුදුරජාණන් වහන්සේ ගිදලා පල් හැට කතා කරන්නරුවනේ. ආනිසංස කියනකොට තිරිසං සතාගිදලා ඉහලට කියන්රනේ කියල සඳහන් කරලා තිය. ඊළඟට පින්නතින මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා අනිධාන දෙවනිධානය තුංගනිධානයේ පරමදක් කිනෙේයයි ඊළඟට ඉන්නේ අරිහත්ඵලය පසක් කරගන්නට මඟට පිළිපන් කෙන. අනාගාමී වෙලා ඉන්නේ. දැන් අනාගාමී වෙලා රහත්වීම සඳහා උත්සාහ කරමෙන් ඉන්නවා. අනාගාමී භූමිය ඉඳලා රහත් වෙන්ඩෙපෙයි රහත්වීම සඳහා තවත්වීර කරඩෙයි. එදවට අනාගාමී වෙලා නතරවෙන්නේ නැතුව රහත්වීම සඳහා නැවත වීරිය ආරම්භ කරලා ඉන්න කෙනා එයාටයි මේ කැනෙ රහත්ඵලය පසක් කරගන්නට මගට පිළිපන් කෙනා. එතනින් පල් හැටින්නේ අනාගාමී තතාගත ශ්‍රාවකය. එතනින් පල් හැටින්නේ අනාගාමී මඟට පිළිපන් තතාගත ශ්‍රාවකය එයා. සකදාගාමී වෙලා ඉන්නේ දැන් අනාගාමී වීම සඳහා මඟට බැහැලතින. ඊළඟට ඉන්නවා සකදාගාමී තථගතාරය ශ්‍රාවකය සකදාගාමී මඟට පිළිපන් තථගත ශ්‍රාවකය සෝවාන් තතාගත ශ්‍රාවකය කාමෙහි වීතරාගී බාහිර තවස පෘතජ්ජන සීලවන්තය ත් ජන දස්සේලිය තිරිසංසතා. මෙහම තමයි මේ ධනදාහතර පල් හැට පල්ල හැට සඳහන් කරල තියන්. මෙසේ පුද්ගලික දානවල ආනිසංස දක්වලා ඊළඟට සඳහන් කරල දේශනා කරනවා. ත තිරතිචාණ ගටීති යන් ගුණවසේ නෑන උපකාර වසේනැන. පෝසන සහන් දින්නග ඉදන්ග. හි පැහැදිලි කරනවා ගුණවශයෙන් හරි උපකාර වශයෙන් හරි පෝසණය වශයෙන් හරි ගෙදර ඉන්න සතාට දුන්න කියලා අනිසංස ලැබෙන්නේ නෑ කියලා. ඇතුර ආනිසංස කියන යට ඉන්දලනේ එතුොට ස්සරලමින්නි තිරිසන් සතාන තිරිසං සතකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත කීයක පල දෙනව කෙලදකීවි සීයයි. රි සං සතිකුට කෑමවේලක් දුන්නාම ඉදිරි අනාගත ජීවිත සීයක මටවිපාක දෙනවාක. බඩිගන්න ඉඩ වෙන්නේ නෑ. තවත් සීයසීය වෙලා ආකාර පන්සීයකින් විපාකතිනවා. බා්ඩකු ශාසනය දානය මොනතරං උත්තරීතරද කියලා. මෙවන් දානයට නින්දා කරන අය කොච්චර ඉන්නවාද. සමහරයකිනවා භාවනා කරනකොටත් දන්දෙෙන්ඩිපා කියල. සමහර භාවනා කරණ අයත්කිෙනව දන්දීල වැඩක් නෑ භාවන කරන්නඩුවන කියලා. මේ ශාස්සනය එක ධනේ දානයට නින්දා කරලා යම් කෙනෙක් මේ ශාසනයේ ආරයෙන් වහසනමක් වන්නඩ බලාපොරොත්තු වෙනව නම් ඒ මේ බුද්ධ ශාසනය ඇළි වෙන්න නැති වැඩ. දානේ අමතක කරල මේ ගමන ඇන්ඩිබ. තිරිසං සතිකුට කෑම වෙලක් දුහම නාගත ජීවිත සීයක් මට කෑම විතරක් නෙම ඉහම්ම වෙන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන කාරණ පහම හම් වෙනුවන්නේ එතකොට ආත්ම සීයක් වෙනකොට කරණ අපහගානය හම් පන්සීයක් ජාති පන්සීයකින් එක විපාකදිනවා තිරි සංසතිකුට ආහාරවේලක් දුහම් හැබැයි මෙතන සඳහන් කළේ ගුණවශයෙන් උපකාර වශයෙන් ෝෂණය කිරීමක් වශයෙන් දෙනවනන් මේ නිසන්සේ ලැබෙන කියලා. එක තේරෙන් ඇැත්ද ගෙදර හදනවසුනකේෙක් මොකට දහදන් එයාගෙන් බලාපුොරොත්ති වෙනවා ගෙදර ආරක්්ෂාව. දරුවන්ගේ විනෝදය අපිත් විනෝදය හුරතල් කිරීම මේ ඔක්කොම එයාගෙන් බලාපොරොත්වයෙනවනි එතකොට අපි එයාට කෑම දෙන්නේ අපිට එයාගෙන් උපකාර බලාපොරොත්වී අපි නැතියලාට දරුව බලාගැන දරුවන්ට සෙල්ලං කරන්න පුළුවන් අපිටත් විවේකිව දුවන්ට පයින්ඩ පුළු හඟයත් එක්ක ගෙදර ආරක්්්‍යාව. එතකොට අපි එයාට කණ්ඩ දීලා තියන වෙනම ආයෝ ජනයක් වෙන්ව. අත්හැරලද එයාට දීලා එයාගෙන් යමක් බලාපොරොත්වයෙනවා. එහෙම දුන්න කියලා මේ නිසංස ලැබෙන්ඩෙ නෑ කියර කියනවා එතකොටට අප කුකුලො ඇති කරෙනවා දාස් ගන ඉන්න ගොයිපරවර එෙනම් ගොන තරන් කණ්ඩ දෙනවද ආත්ම සීයසීය ලැබෙන්ඩ පටන් ගත්තු දෙමිශුල දුකක් නෑනේ. කොයි තරන් කාලෙකට විපාකදේදකු කුළු දස් ගණන් ඉන්න ගොයිපලක කෑම දුන්හම. ඒ දුන්න කියලා නිසංස ලැබෙන්නේ නැමකද මං උන්ට කෑමදී ලොකු කරලා උන්ගෙන් වෙනයමක් බලා කොරුත්වේ. කිරි ගැනීම සඳහා මසට විකිනීම සඳහා හදන ගවයන්ට මඩේ වතුර වැස්සේ පින්නේ ගිහිල්ලා කණ්ඩ දුන්න කියලා මේ නිසංස ැබෙන්නේ. එ එලූ හාවු ඇති කරන මේ නොයෙක් සත්තුන්ට දුන්න කියලා මේ ආනිසන්සේ ලැබෙන්ෙ නෑ කියන කාරණාව විශේෂයෙන් පහැදිලි කරන්නඩෝන්නේ. එහෙම බලාපොරොත්තුවෙන් දෙපා. කෙනෙක් හරක මසට විකුණ ගන්නවා නමුත් පස්සේ හරි හිතල රැවටෙන්ඩ පුළහන් ඉතින් මේ මසට දුන්නත් මුට මෙච්චර කාලයක් කණ්ඩ දීල මම් මොන පිනක් කරගත්තද කියලා. එහෙම පිනක්හම්බෙන්නේ එහෙම හම්බෙන්න නෑ. ගෙදරයින් ගෙදර ඉන්න සුන කෑට නමුත් කෑම දෙ දුන්න නං එයාගෙන් කිසිම දෙයක් මං බලාපොරොත්තු නෑ. එහෙම දුන්න නම් ගෙදල කුරුලු ලෑල්ලක් අහදල තියනවා. ඉති ඒකට කෑම දහම ලේනනුත් කනව කුරුල්ලුත් කනව තවසත්තුත් කනවා නමුත් ි ගල්න් මුද බලාපොරත්තු නෑ ගොල් ඇවෙලා කාල යනවන එහෙම බලාපොරොත්තුවක් නැතුව දුන්න හම තමයි මේ ආනිසන්සේ ලැබෙනවා කියල කිය. මාලුටැන්කියයක් හැදුත් ඒකට කෑම දැම්මුත් ඒත් මේ ආනිසංසය ලැබෙන්නේ. ඇ ඒක නුත් අපි බලාපොරොත් වය දේවල් තියෙනවන්නේ යනේනයට පෙන්න්න නොමේ අපේ මාළුටැන්කය ළමයින්ට බලාගනීන්ට නම අටනලාට තෙන්ට එක ගිල්ල පෙන්න්නලලා ඉගොල්ුත් නලවග මමත් විවේකි වෙලාවෙ ඒක දිහා බලාගෙන ඉන්න. එද අපිට ප්‍රයෝජනයක් සඳහන්නේ සමහර කියෙන් හදවත් රෝගීන්ටත් හොඳයි මේ වාලු ටැන්කි දිහා බලාගෙන ඉන්න එක කියලා. කම්පනයක් ඇතිවිච් වෙලාට ඒකම්පනය නැති කර ගණඩ ආදීදියවල්ලුට. ඉති තට අපිට ප්‍රයෝජනයක් සඳහායි මාළු ටැන්කීතියෙන්. ඒ මාලුන්ට කෑමදුන්න කියල මේ කියා නිසේ හම්බව න්නෙ ඒට පින්නන ඉන්නේ දුස්සීල මනුස්සයා. කවුද මේ දුස්සීල කියල කියන්නේ. තිසරනත් පන්සිලුත් නෑ ඔය දෙකමන තිසරණත් නෑ පන්සිලුත් නෑ. ඒගොලනි කියෙනා දුස්සීලයි කියලා. ඒ දුස්සීල මිනිහෙකුට කෑමවෙලක් දුන්නුත්. ට කොච්ර නිසංස ලැෙනවද යි තිරිසං සතා ගැන පැහැදිලි කරපු විදිහටම ඉතුරුකාරණටිකත් එහෙම්මම දකින්න කියල කියන්නේ. බලාපොරොත්තුවක් ඒගොල්ලංගින් ලාභයක් ලබන්ඩ නන් දෙන්නේ මේ කියන නිසංස ලැබෙන්නේ නෑ. පාරෙන්න්න යාචකයකුට කෑම එකක් දීලා ගිය හම ඒ අනිසන්සේ තිය නමුකද මට යාචකයගෙන් කිසි වැඩක් නෑ කෑමකත්හරලා දීලා තියෙන. දුස්සීල නමුත් අපේගෙතර යනේන මිනිහකුටණ්ඩ දෙන්න බළහන් ඒ මනුස්සයකින් වෙන බලාපොරොත්තුවක් ඇැතුව. බලාපොරොත්තුවක් තියාගන නන් දෙන්නේ අනිසංසේ ලැබෙන්නේ නෑ ඒ වෙනුවෙන්න්නම් පෝෂණය කරන්නේ අනිසන්සේ ලැබෙන්නේ ලැබෙන්නේ නෑ කියලයි මෙතර කියන්න. එන කාටදම මේ දුස්සීල මනුසය කල කියන්නේ තිෙසරනත් නැති පන්සිලුත් නැති කෙනෙක් අනාගත ජීවිත දාහක් විපාක දෙනවා. ඊලඟට ඉන්න පෘතජ්ජන දුස්සහිලය පෘතජ්ජන සීලවන්ත තුන් වෙෙනියටඉන්නේ ඇයි මේගොල්ලන්ට පෘතජ්ජන සීලවන්ත කියල කියන්නේ අපිට හොඳයි අපිත් පෘතජ්ජනයින්නේ අපිට හොඳයි ඒගොල්ලු එහින් ඇතමයි පෘතජ්ජන සීලවන්ත කියන්නේ කෙටියෙන් කිවොත් අපි සාමාන්‍යයෙන් ගමේ ගෙදර කටයුතු කරනකොට හොඳ මනුස්සයෙක් කියල කියනවන හොඳ මනුස්සේ. ඇැබ මොනවද හොඳ ඒමනුසයත් දැල්දාණ්ඩ යන්න නෑ. දඩේ මේ යන්න නෑ හොරකං කරන්නේ නෑ එති මේ කියන පංච දුෂ්චරිතයම කරන්නෑ ඒහින්ද හොඳයි. නමුත් එයා කරන්නේ නෑ කියලා පොරොන්දු වෙලා තියෙනවද නෑ. දිවි හිමියෙන් පොරොන්දු වෙලා නෑ. මෙසීලය එක එක ආගාර තියෙනවන්නේ. සම්පත්ත විරති සමාධාන විරති සමාධාන විරතිය තම මාගේ කරන්නේ. සමාධාන විරතිය කියලා කෙන පොරොන්දුවක් දීලා තියෙනවා දිවි හිමියෙන් මෙසල්පදේ කඩන්නේ නෑ කියලා. හමොරන්දු විච්චයිනෑ ඉන්නවා නැත්ත නෑ ඔය අපි සාමාන්‍ය කතා කරන අතර නෑ අපි හොඳයි කියන අතර නෑ බොහෝ වෙලාට. දඩේ මේ යන්න නැතිවුුණට මදුනුව කෑවුත් මරණුවනි කූඹියක් කෑවොත් පොඩි කරනවනි එකන දිවිහිමියෙන් ප්‍රාණගහතයෙන් වලකිනව කියල පොරොන්දුවක් නෑන හොරකං කරන්න නැතිවුුණට අත්‍යාවශ්‍යමදයක් තිබොත් හොරකන් කරනවනි වැරදි කාමසේවනය යෙදෙන් නෑ කියල කීවට සමහරලාට දිගින්දිකටම අවස්ථාව ලැබුණොත් එහි නොයදී ඉන්නෙත් නෑනේ බොරු කියන්නේ නෑකීවට මොන ක්‍රමෙන් හරි මෙතැනින් බේරිලායන්ට බැරිම වුණොත් බොරුවක් කියලා බේරෙන්ට පුළුහන්නම් බොරුවක් කියනවා. රාරක්කු බොන්නේෙ නැතිවුුණාට අනුන්ගෙන් නිකංහම්බෙනවන බොනෝ මංගල අස්ථාවට ගිහිල්ලා. යන් යන් කියල බලකිරුව ගිහිල ටිකක් පොලො සාදයකට ගිහිල ටිකක් බොමු බොමු කියල කිව්වත් ටිකක් පොලො දැන් අයගෙනක් මතයක් තියෙනවනේ මේ සමාජයට මුහුවෙන්ට බීවිෙනත්තන් කොන් වෙනවා කියලා කොන් වෙනවා දුස්සීලයන්ගෙන් වෙයි ආරයන් වහන්සේගේ ප්‍රසංසාවට භාජනය වෙනවා බොන් නෑ කියල පොරොන්දු වෙලා නොබිහිටියු මාර්යන් වහන්සේලා ඉන්නවද කියවත් මතකෙන ද මේ දුසීලයන්ගේෙන් කොන්ගෙනවට හරි බයයි සසරට බයනෑ දුසීලයන්ගෙන් කොංගෙනවට බයි අන්න එහෙම මිනිසුන්ට තමයි අපි මේ හොඳ මිනිහෙක් කියල කියන් අපිට හොඳයි හැ ආර්යන් වහන්සේලාට ඒ පුද්ගලියයොත් හොඳ නෑ ඒකයි පෘතජ්ජන සීලවන්ත කියල කියන් එහෙම කෙනෙකුට දානයක් දුන්නොත් ජීවිත ලක්ෂයක් විපාක දෙනු යනගත ජීවිත ලක්ෂයක විපාක දෙනු මේ කාරණාව පෞද්ගලික දාන දාහතරින් භාගිතන් වහස පැහැදිලි කරගෙනනවා කොච්චරා නිසංස ලැබෙනවද කියෙනෙක් ඉතින් බිඳතින ධර්ම දේශනාවට තියන කාලයේ නිමා වෙලා නිසා අපි දක්කින විභංග සූත්‍ර අට්ට කතාව යටතේ සිදුකරන මේ ධර්ම දශනා මාලාවිත් තුන්වැනි දේශනාව මේ විදිහෙට නිමා කරමු එතුරු කාරණනා ටික ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වේ. අද මෙ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධහන දායකත්වය දරනවා රාජගිරිය මාදිින්නා ගොඩ පදිංචි නීතිීග්ඥ ධම්මික රත්නායක මහත්මා ලුම්බිණි විජේසිංහ මහත් මේ සහ ඉම අශ්නක පුතනුවන් විසින්. උතු මරමුණු කීපයක් සෙහිපත් කරනවා නිෙදන ප්‍රාප්තියට පත්වන සෝම සිරිස් රත්නායක පියාණන් ඇතුළු දෙපාර්ශයේ මියගිය සියලූ ඥාති හිත බිතුරන්ට පින් අනුමෝදන් කිරී. ඉටමතරවඔස්සෙත් ප්‍රාර්ථනා කරනවා දායකත්වය දරන සැදහවතුන් හා ඔවුන්ගේ දවාදරුවන්ටත් සියලුම ඥාති හිත මිතුරන්ටත් දේශකෑණන් වහන්සේටත් සියලු ලෝකවාසීන්ටත් මේ රැස්කරගත්ත උතුම් කුසලේ සහරත්නත්‍රී ආශිරුවාදයල බේවා කියල පාර්ථන කරනවා. අපි රැස්කරගත්ත උතුම් පුුණ්‍යෙ ධරමයන් සද්ධර්මශ්‍රවනය කරන්න වැඩම කොට වදාල අති ගෞරෝණීය අපි ස්වාමීන් වහන්සේටත් පිංකම සිදුකරන්ටේ දුන දායික පිඩතුන් සියලු දෙනාටමත්. දායික පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලුම දෙනාටත් ඒ පුුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගන්ඩ මේ පුුණ්්‍ය ධර්මයන් හේතු වාසනාවේවාගල ප්‍රාර්ථනකර. ආකා සත්සාචබුම්මත්හා දේවානාගා මහි්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරගරක්කං තුළෝක සාාසන දේෝ වස්සතු කාලේනේ සසිය සම්පත්ති හෝතුචෙ පිතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකෝ.